මැතිවරණයක් තිබ්බොත් හැම මිනිස්සෙම නැගිටලා කියනවා මම බලයට ආවොත් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රිය කරනවායි මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ගොවියත් අමතක කරනවා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය කියන වචන ටික ශබ්දකෝෂයෙන්ුත් අයින් කර මේ රටේ ජනතාව ප්‍රේමදාසගේ පුතාට හයියක් දුන්නොත් අක්‍රිය වෙලා තිබෙන ගොවි විශ්‍රාම වැටුප අපි නැවතත් වරක් ලබා දෙනවා ආණ්ඩුවේ නීති කෙටුම් පනතක් අපි සම්මත කරගන්නවා ඉදිරිපත් වෙන හැම ආණ්ඩුවක්ම මාස් පතාම ගොවි විශ්‍රාම වැටුපේ රාජ්‍ය භාගය ගෙවිය යුතුමයි කියන නීතිය ගෙනෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.